satu dasar sa mga napatin, iwas to mo. Pwede hindi may tanawag kinaginawa. Sa dahil yung saumi babal, mihanda babal, katriya, prema-premi, dan santo siya kaila doon nasa ima, miyo siya niya hebat. Premi, may po siya niya at wetanawag kinaginawa. Tawag piribaragat, akasya sarasan, purna chandriya sa ito, ratri niya. Sambuga suwa pitina, prema-premi, harima basana vantay. Sadamata na pimmatiyak. Siya si tani prakasha karna akarya, tergata gite kuy, adama mabalimin to ragatte. Sana yunna, upilinata. Gaya pada Lakshman Radrigo. Gayana, rupa indu mati. Varshita sun sihat hai tergata wu, Love in Tokyo. Namati hindi citra padeta, Lata Mangesh karangayana. Mujhe tum mil gaye handam. Namati gite, Sangeetha asurumi, sandeenam opilinata, sisaranil guan gapata. Yana me gite ne mani uni. Singhala gite ithihase, apata ekthara yugayak thibuna. Damila saha hindi geethan asurin singhala geetha nirmanaya kala. E geetha itha wagema adath janapriyai. Mama me thoragatha geethayak ebadu. Janapriya singhala geethaya sandeenam obelenata sisaranil guan yapata sadun telaka kirendola damannam mal tamakotala sandeenam tarpiyata paminilla premiyen velena avasthawan hidi sandavata api Noik deval kenawa. Handata katha karanne bohu sein kaanthawan. Yahaniyak sambath ekak wagemai. Dawas 28 den 28ට අලුත් වන ගැහැණු සිරුර ස්වභාව ධර්මයන් සඳහා සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා ප්‍රේමයෙන් සන්තෝෂයටපත් වූ අවස්ථාවල ප්‍රේමයෙන් පරාජිතපත් වූ අවස්ථාවල හඳ දිහා බලගෙන අපේ සොසුසුම් කියන්න අපි අමතක කරන්නේ නැහැ. කවියා මේකේ පදමාලාවෙන් රැගෙන නහඳ ලැබුම් ගන්න ලෙනක ඒ ලෙන ගුවන් තලයයි එහෙම නැත්තම් ආකාශයයි ආකාශයේ නිසංසලව ලැබුම් ගන්නා සඳ අමතා විරහින් තැවෙන කාන්තාවක් විරහව නොපෙන්වා සන්තෝෂයෙන් කැටකර ගනිමි සිය සිතුවිලි සදාමතා කියන්නේ හරිම සන්නිමේ ඇය සඳට සත්කාර සම්මාන කරන තමන්ගේ සිතුවිල්ල ප්‍රකාශ කරනවා. ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් වන කුචිපුඩි, භරතනාට්‍යම්, කතක්. මේ කියන නර්තන ශෛලීන් වලදී දෙවියන් පිදීම සඳහා නොඑක් ආකාරයේ සත්කාර සම්මාන කළා. සඳ දෙවියන්ද ඒ ආකාරයෙන් පුදුම ලබන දෙවගණක්. නර්තන ශිල්පිනිය හැම වෙලාවෙම දෙවියන්ගේ බිරිඳ පෙම්වතිය වශයෙන් වී නර්තනයේ යෙදෙන්නේ. ඒ සඳුන් තිලක සකස් කරලා ලස්සන මල් දාම ගුතලා ඇයි කියනවා දෙවියන්ට මේ සියල්ල සූදානම් ඔබ එන්න මගේ ළඟට කියලා සඳේ නම් කියන මේ ගීතේ පෙම්වතිය ප්‍රථමයෙන් සඳාමතා කියනවා ඔබ මම සඳුන් තිලකේ මල් දාමයෙන් සර්සන්නම් කියලා කෙනෙකුගේ හදවතේ තියෙන දේ ප්‍රකාශ කිරීමට මැත්තේ අසන්න සන්තෝෂයටපත් කිරීම හොඳ කාරණයක් සඳේ නම් ගීතේදී ඇය සඳුන් තිලක නිකම් සැකසුවේ නැහැ. කිරිවලින් නාවල පිරිසිදුව ලස්සනට සකස් කරන සඳුන් තිලක හඳට පූජා කරන්නයි ඇය සූදානම් වෙන්නේ. කිරෙන් දෙවු සඳුන් වලින් සකසන තිලක පවිත්‍රත්වයේ සුගන්ධවත් බව, අවංක බව සියල්ලම ප්‍රකාශ කිරීමට සමත් වෙනවා. චන්ද්‍රයාන සිසිල පවිත්‍රත්වයේ සුගන්ධවත් බව, විවිතුරු බව ඒ සියල්ලම සංකේතවත් කරන වස්තුවක්. විවිතුරු සිතක් ඇතනම් පමණයි අපි එබඳු විවිතුරු වස්තුවකින් යමක් ඉල්ලුවම අපට ලැබෙන්නේ. ස්වභාව ධර්මයේ වස්තුන් කිතරම් විවිතුරුද, ලස්සනද, අවංකද. ඒ නිහඬ වස්තුන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා අපිට හොඳ හිතක් අවශ්‍යයි. ඒ විවිතුරු සුගන්ධවත් ප්‍රේමණීය සිත සංකේතවත් කිරීම සඳහා කවියා එහෙනම් යොදාගත්තේ සඳුන් සහ කිරිදිය මල්දාම් පළඳන්නේ කෙනෙක් පිළිගන්න පූජා දෙයක්.
කවියා අප වෙත රැගෙන එන බිබ්බිත් සිත පෙම්වතියගේ පරාජිත සිත වලි ගීතේ දෙවනි අතර කොටසින් රැගෙන එනවා. මගේ සෝතාප සංඛාවෝ නිවාලා දෙන්න මා සමිදේ පුෂ්පයන් මාරුතේ විලිලා මෙරියයි කාහටත් නොකියා මෙරියයි කාහටත් නොකියා සඳේනම් කවියට අවශ්‍ය වුණේ නැහැ ප්‍රථමයෙන්ම හඬක සිතේ ස්වරූපය අප වෙත රැගෙන එන්න. ඇය සැදී පැහැදී රාත්‍රියේ සඳට පූජා පවත්වලා ඉවර වෙලා තමයි තමාගේ සිතුවිලි පරාජිත සිතුවිලි හඳට කියන්නේ. සඳ පහය ඇති රාත්‍රියක නිසල බව සිසිල ගෙන දෙනවා. ඒ මත බවන් හමාහින විට අපේ සිරුර මෙන්ම සිතුවිලිත් සුවපත් කරනවා. ඒ නිසා ඇය මෙතනදි කියනවා මගේ සෝතාප නිවා දෙන්න කියලා. ව්‍යංගයෙන් ප්‍රකාශ කළේ ප්‍රේමයෙන් පරාජිතව සිත තැවෙන බවයි. ඒ තැවෙන සිත සුවපත් කිරීමට නම් සිය පෙම්වතා නැවත මුණගස්සන්න ඕනේ. එසේ මුණගස්සන ලෙස කරන ආදරණීය ඉල්ලීම කෙතරම් ලස්සනද? මාරුතේ උහේ සැලෙන වනමල් කෙතරම් නම් පිපෙනවද වනාන්තරවල? ලස්සන සුවඳ පෙරළු වනමල් කාකෙවත් ඇසමුගේ තීම ඉබේ මැලවිලා යනවා. ප්‍රේමයෙන් පරාද වෙලා ඇත්තකට වීසි වුණු වනමල් අපි අතර කොච්චර තියෙනවද? මාරුතෙන් සංකේතවත් කළේ සමාජයෙන් ලැබෙන විවිධ පීඩා. හිත ඇතුලේ කැකෑරෙන වේදනාව සමග ඒ ජීවිත ඔහේ නියදෙනවා. නියදෙන නිබඳු පෙම්වතියන්ට පිහිට වෙන්න කියලා කවියා සඳෙන් ආයාචනා කරන ඉල්ලීම කොච්චර ලස්සනයිද? ශෝකය, පරාජය, වේදනාව සියල්ලම මාරුතෙන් සංකේතවත් කළා. හඬන සිත් ඔහේ මැලවිලා යන බව මල්වලින් සංකේතවත් වුණා. ප්‍රේමයෙන් පරාද වීම, විවාහයෙන් පරාද වීමත් එදා සිංහල බෞද්ධ සමාජයේ සැලකුවේ මහා අවමානයක් විදියට පැටුව තැනින් නැගී සිටින මිනිසුන් හැමදාම ජීවත් වෙනවා. මානානික මාගේ හද අඹරේ දිලේවා පුන් සඳක් වෙලසේ රන් විලේ සෞම්‍ය හඳ පානේ මෙවි ඡායා මගේ හෘදේ මෙවි ඡායා මගේ හෘදේ සඳින්නම් ඔබෙලනට හදවත අම්රේවත් ආකාශයයි. ඒ ආකාශයේ දිරෙන පුත්සඳ නම් පෙම්වතයි. පෙම්වතාගේ සියලු චර්යාවන් කතාව සුවඳ සමීපයේ සිටීම ඒ සියල්ලම ආකාශය සරසන පූර්ණ චන්ද්‍රයාසේ ඇයගේ හදවතට ආලෝකය ගෙන දෙනවා. ප්‍රේම ප්‍රේමීන් සන්තෝෂයෙන් ඉන්නවා කියන්නේ ඔවුරුන්ගේ චර්යාවන් කතාව සිනහව ඒ හැමදේම සතුට උතුරාගේ අවස්ථාවන් වල ඒ කාත්මීය වන විටයි. ස්වර්ණමය වී අපට හමුවන්නේ සාහිත්‍යයේදී. ස්වර්ණ කිව්වේ රත්රන් පාට. පිරිසිදු පැහැදිලි ජලයට හඳ එළිය වැටුණහමත් රන්පන් පාටෙන් බබලනවා. නිසලදිය මත සඳ එළිය දකින විට අපේ සිත කොච්චර පිනා යනවද? ප්‍රේමයෙන් වියෝ පෙම්වතා නැවත හමුවුණොත් මේ පෙම්වතියට ඇයගේ හදවත නෙලා ගන්න සන්තෝෂයේ ප්‍රමාණය කොයිතරම් ලස්සනට කවියා අප වෙත රැගෙන ආවද? ඒ සඳහා ඔබ යොදාගත්තේ ලස්සන උපමාවක්. රන් මිල සහ සෞම්‍ය හඳපාන පෙම්වතුන් පෙම්වතියන් නිතර ඇසුරු කරන්න කැමති හඳපානක් නිසල ජලයත් අපිට සාහිත්‍යයේදී හමු වෙනවා. එදා රජවරු පුර ස්ත්‍රීන් සමග ස්නානය පිණිස දිය තටාකයට ගියේ හඳපාන රැයක. හින්දි ගීතයේ අර්ථය කිසිසේත්ම මේ ගීතයට යොදාගෙන නැහැ. නාදමාලාව පමණයි ආභාසය ලබා ගත්තේ. ආදරයෙන් පිරුණු සිතක ස්වරූපය හින්දි ගීතයෙන් රැගෙන එන්නට ලක්ෂ්මී පුත්‍රක මහතා වියෝ සිතක ස්වරූපය අප වෙත රැගෙන ආවේ ඉතාම සංයමයේ. විප්‍රලම්භයේවත් ප්‍රේමයේ වීම ගීතයට වස්තු විෂය කරගත් නමුත් එහි භාව ප්‍රකෝපයක් හෝ භාව උද්දීපනයක් කිසි තැනක නැහැ.
ස්වභාව ධර්මයේ අපූර්ව සුන්දරත්වය වඩා ඉස්මතුවන පරිදි පදමාලාව පිළගැස්සුමි. පරාජිත ප්‍රේමය පිළිබඳ ධ්වනියෙන් ඇඟදෙන පරිදි කවියා මේ ගීතේ පදමාලාව පිළගැස්සලා දෙනවා. ජීවිතයට නැතුවම මැරි ආදරය, ප්‍රේමය, සෞන්දර්යය. කැටියුණු තවත් සුන්දර සිංහල ගීතයකින් මම නැවත ඔබ හමු වන්නම්. මම සුනිත්‍රා කංගාරම්ගේ